పతాకము శ్రీలంక మగన్ పతాకము. අද මැතිවරණ කොමිසමට අපි ආවා පැමිණිල්ලක් දාන්න. විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ අවසාන රැලිය, ජයග්‍රහණී රැලිය පවත්වන ස්ථානය පිළිබඳව දැනට කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය නැවත වතාවක් ආණ්ඩුවට පක්ෂග්‍රාහීව තීන්දු තීරණ ගන්න උත්සාහ දරමින් ඉන්නවා. අපේ රැලිය කඩාකප්පල් කරන්න පෞගිය ජූලි 29 වෙනිදා අපි කොළඹ නගර සභාවට ඉල්ලීමක් කරා. තවර් රඟහල ඉදිරිපිට අපේ අවසාන රැලිය පවත්වන්න අපිට අවසරය ලබා දෙන්න කියලා. එතකොට කොළඹ නගර සභාව ඒ සම්බන්ධව නියෝජ්‍ය පොලිස්පතිතුමාට ලිපියක් යවනවා. අපේ ඉල්ලීම උඩ මෙම ස්ථානයේ අපි ඉල්ලලා තිබෙනවා. ඒ හින්දා මෙහි රථවාහන ගමනාගමනය පිළිබඳව නිර්දේශ ලබා දෙන්න කියලා ලිපියක්. ඊළඟට එක්සත් ජාතික පක්ෂය විසින් ලිපියක් බාර දෙනවා අගෝස්තු මාසේ 17 වෙනිදාට එල්ෆින්ස්ටන් රඟහල ළඟ ඒගොල්ලන්ගේ අවසාන රැලිය පවත්වන්න. කොළඹ නගර සභාව ඒකටත් ලියුමක් යවනවා නියෝජ්‍ය පොලිස්පතිතුමාට රථවාහන සම්බන්ධව ඒගොල්ලන්ට නිර්දේශන ලබා දෙන්න කියලා. එතකොට පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිතුමා මේ ලිපි දෙක බලලා ඔහු කොළඹ නගර සභාවට ලිපියක් යවනවා. එකම තැනක, ඒ කියන්නේ මීටර් 100ක වගේ පරතරයක තිබෙන එකම තැනක රැස්වීම් දෙකක් තියන්න බෑ. එකකට තමයි අවසර ලබා දෙන්න පුළුවන්. ඒ හින්දා එක රැස්වීමකට අවසර ලබා දෙන්න කියලා නගර සභාවට පොලිසිය විසින් දැනුම් දෙනවා. නමුත් නාගරික කොමසාරිස්තුමිය සමග මම දැන් පෙරේදා හමු වෙලා මම එතුමියට ප්‍රකාශ කළා අපි තමයි ප්‍රථමයෙන්ම ජූලි 29 වෙනිදා මේ ඉල්ලීම කරලා තියෙන්නේ. ඒ හින්දා පොලිසියේ ලියුම අනුව එක රැස්වීමක් කියලා කියන්නේ අපිට තමයි ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. මොකද අපේ ඉල්ලීම තමයි ජූලි 29 ආවේ. ඊළඟට ජනාධිපතිතුමාගේ ඉල්ලීම ඇවිල්ලා තියෙන්නේ අගෝස්තු 17. ඒ හින්දා ඔබතුමිය අපිට වහාම මේ ලිපිය අපිට අවසරය ලබා දෙන්න කියන ඉල්ලීම එතුමියට කළාම එතුමිය එකඟ වෙලා ඊළඟ දවසේ පොලිසියට ලියුමක් යවනවා පොලිසිය මේ පිළිබඳව තීන්දුව ගන්න කියලා. මම කියන්න කැමති නාගරික කොමසාරිස්තුමිය ඉතාම පක්ෂග්‍රාහී විදියට ආණ්ඩුවේ උවමනාව මත අපේ අවසාන රැලිය කඩාකප්පල් කරන්න වැඩපිළිවෙලක යෙදිලා ඉන්නවා. මොකද අපි ජූලි 29 ඉල්ලපු එක තවම අපිට ලබා දුන්නේ නැහැ. අනිත් එක අගෝස්තු 17 වෙනිදාට ඒ ඉල්ලීම කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ස්වාධීන අපේක්ෂකෙක් හැටියට නෙමෙයි. ඒ ලිපිය ඇවිල්ලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකෙක් තරඟ කරන්නේ නැහැ මේ මැතිවරණයට. එහෙම තියෙද්දි කොහොමද එක්සත් ජාතික පක්ෂය රැස්වීමක් කරන්නේ ස්වාධීන අපේක්ෂකෙක්ට? ඒකම නීති විරෝධී. කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්තුමියට ඒකම ප්‍රමාණවත් ඒ ලියුම ප්‍රතික්ෂේප කරන්න. එතකොට ඒ ලියුම ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒ ලියුම අනිත් එක ප්‍රමාද වෙලා ආපු ලියුමටත් ඉඩ ලබා දෙනවයි කියලා උත්තර දෙනවා. ඒ හින්දා අපේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කරන්න කොළඹ නාගරික කොමසාරිස්තුමිය ආණ්ඩුවත් එක්කතු වෙලා මේ කරන වැඩපිළිවෙල ගැන අපි පැමිණිල්ලක් කරන්න අද ආවා මැතිවරණ කොමිසමට. මැතිවරණ කොමිසම මේ පිළිබඳව සාධාරණ තීන්දුවක් අපිට ලබා දෙයි. මම හිතන්නේ ඒ තීන්දුව උඩ අපි යන්න පුළුවන් ඉහළම ස්ථානයකට හා අපි අධිකරණ ක්‍රියාමාර්ගවලට අපි යනවා. මොකද බලවත් ලෙස මේ නාගරික කොමසාරිස්තුමිය පෞගිය කාලයේ පුරාම ආණ්ඩුවට ඕන විදියට මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අපිට තිබෙන අයිතිය හා මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කරමින් රාජ්‍ය නිලධාරිනියක් හැටියට පක්ෂග්‍රාහීව
බදු මුදල් වලින් නඩත්තු වෙන බදු මුදල් වලින් පඩි ලබන බදු මුදල් වලින් නඩත්තු වෙන නිවාස ලබා ගැනීම ඒ ඔක්කොම කරමින් ආණ්ඩුවේ ඕමනාවට ආණ්ඩුවේ ඉන්න ඒජන්තයන්ගේ ඕමනාවට සමගි ජන බලවේගයේ මේ රැස්වීම කඩාකප්පල් කිරීමට එරෙහිව අපිට යන්න පුළුවන් ඉහළම ස්ථානයට ගිහලා එතුමියට විරුද්ධව අපි පියවර ගන්නවයි කියන එක අපි කියනවා ඒ වගේම මැතිවරණ කොමිසමෙන් අපි මේකට සාධාරණ විසඳුමක් අපි බලාපොරොත්තු වෙනවා